හයි බුවන්, මම දන්නේ විශේෂ කාරණාවක් තියෙනවා ඩයනා ගමගේගේ නික්මෑම සම්බන්ධයෙන්. අය කුමන පක්ෂයේ ඉන්නවද, කුමන තරහතිරම දරනවද, කුමන ඇමතිකම දරනවද, ඇයගේ ගුණ මොනවද කියන කාරණාවට වඩා බරපතලම කාරණා වෙන්නේ මේ රටේ නීතිය අවනීති බවට පත් කරලා, මේ රටේ නීතිය අවභාවිතා කරලා නීතිය නොමග යවලා මිනිසුන් කරන මෙවැනි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රට දැනුවත් විය යුතුයි ඊට වඩා. ඒ වගේම තමයි මයිතර මේක පක්ෂයක් වශයෙන් පක්ෂයත් වගේ කියන්න ඕනේ, සහ මැතිවරණ කාර්යාලය මේකට වගේ කියන්න ඕනේ. මොකද ඔවුන් මේ පිළිබඳව හොයා බලන්නේ නැත්. මෙවැනිම ප්‍රශ්නයක් මතුවුණා මට මතකයි ගෝඨාභය රාජපක්ෂගේ කාලේ, ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධ ඇතිවෙච්ච ප්‍රශ්නේදී. එතකොට එම කරුණු කාරණා හරියට අපි ගලපලා බලන්න ඕන, ඇත්තටම මෙවැනි ක්‍රියාදාමයන් තුර නියැලෙන්නේ ඇයි කියන කාරණා. මොකද අපි බලන්න ඕන ලෝකයේ විවිධ පැතිකඩවල් කීපයක් තියෙනවා. රටවල් බිලිබා ගැනීම, රටවල් සංස්කෘතිය විනාශ කිරීමේ, ඉරාන් සංස්කෘතිය විනාශ කිරීම මතින් රට නැවත ඔවුන්ගේ ආධිපත්‍යය පමුණවා ගැනීමේ වැනි මහා කරුණු කාරණා රාශියක් සිදු වෙනවා. ඒ කරුණු කාරණා අතර මං අරගලයේ සිදු වෙන වෙලාව මම බොහොම පැහැදිලිව කිව්වා, මේ රටේ එංගලන්ත ව්‍යාප්තවාදය නැවතත් හිසෝසවන්නට එංගලන්තෙන් ආපු පිල්ලු කීපයක් සැරිසරනවා. මම හිතන්නේ ඒක නීතිඥ මහත්තයෙක් ඉන්නවා, දැන් ඔය අම්බෙච්චපේ ඩයනා මහත්මිය ඉන්නවා, ඒ වගේ තව ඉන්නවා එංගලන්තෙන් ආපු තව දෙදෙනෙක් එක්කනේ මට කතා කරලා තිබුණා. ඒ කට්ටිය රටවල්වල, අපි රටවල්වලට ගියා, ඒ රටවල්වල අපි සංවර්ධනය දැක්කා. ඒ සංවර්ධනය තමයි සංවර්ධනය, ඒ සංවර්ධනය තමයි රට තුළ කරන්න ඕනි කියන විවිධ තේමා අරගෙන මේ යල්පැන කියපු අදහස් මේ රටවල තියෙන, මේවා දූපත් මානසිකත්වයක් මේ රටවල තියෙන, මේ රටේ මිනිස්සු නොදියුණු සමාජයක ඉන්නේ කියලා මහා අර්ථයක් තියෙනවා. හැබැයි අර්ථ දුන්නට යථාර්ථවාදී ඇසින් බලපුවම අපිට බොහොම පැහැදිලි වෙනවා මේ කියන කිසිවෙක් ඇත්ත සංවර්ධනය ගැන දන්නේ නැහැ. අඩුම තරම ඔය කියන එකෙක්වත්, ඔය කියන පිටරටින් ආපු එක මීහරක් දේශපාලඥක මීහරක් මේ ප්‍රොෆෙසර් කෙනෙක්වත්, හරි මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටකට උචිතාකාර නිර්මාණය කරේ නැහැ. ඒ නිසා මේ පිටරට කරන එක නැත්නම් නවමු ව්‍යාප්තවාද සම්බන්ධයෙන් අපි කතා කරොත් එහෙම අපිට බොහොම පැහැදිලිව තේරෙනවා මේක නැවත නැවතත් එංගලන්තයේ විසින් මෙහෙවන විශේෂ පිල්ලු කීපයක් මේ රටේ තවත් ක්‍රියාත්මක වෙනවා. එංගලන්තයෙන් විතරක් නෙමෙයි, තව තව රටවල් කීපයකින් මේ පිල්ලු හසුරවනවා. මේ රටේ ආධිපත්‍ය වෙනස් කරන්න, මේ රටේ සංස්කෘතිය විනාශ කරලා, මේ රට දෙකට කඩලා මේ රටේ තියෙන බොහෝ දේවල් ඔවුන්ට යටපත් කරගෙන ඉවත්ව, සහ ඔවුන්ට විරුද්ධව නැවත රටක් නැගී සිටී කියන අධික භීතියක් තියෙනවා එංගලන්තයට. ඒ නිසා තමයි මේ මෙවැනි දේවල් සිදු කරන්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන දිශාවෙන් බලන්න නැතුව, ප්‍රශ්නේ නොතිබෙන දිශාවෙන් ප්‍රශ්නේ වෙතට හරවලා බලාගත්තනම් අපිට මේ ප්‍රශ්නේ ඇත්ත පැතිකඩ හොයාගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මගේ යෝජනාව. ඒ වගේම මීට වඩා බොහොම ගවේෂණශීල පුද්ගලයෙක් පිළිබඳ මහා ගවේෂණයකින් තමයි මැතිවරණ කාර්යාලය ඊට වඩා විශේෂයෙන් ක්‍රියාත්මක විය යුත්තේ. මොකද පුරසාරම් දෙලුවට අපි මේ හැමදේම හොයලා බලලා මේමයි කරන්න කියලා කිව්වට එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. දැන් අධිකරණ ලේතුමා ඉදිරියේ කරන අඩු පවරපු මහත්තයාට තර්ජන, ජීවිත තර්ජන පවා අනාගතේ දෙන්න පුළුවන් මේ වගේ දේවල් සිදු කරපු දේවල් සම්බන්ධයෙන්. නමුත් බොහොම පැහැදිලිව මේවා පිළිබඳ මැතිවරණ කාර්යාලයක්, මැතිවරණ කොමිෂන් සභාවක් තියෙන්නේ ඒකට. මැතිවරණ කොමිෂන් සභාව තියෙන ජනාධිපතිතුමාට, ජනාධිපතිතුමාගේ ෆවස් තමයි ඉතර පාවිච්චි. ඒකෝ මේ වල ජනාධිපතිතුමා සම්බන්ධද කියලා අපි පසු කාලිනව හරි හොයලා බලන්න ඕනේ. මේ වෙලාවන් ජනාධිපතිතුමා ගැන හොයලා බලන්න අපහසුයි. නමුත් ජනාධිපතිතුමා ගැන අනිවාර්යෙන් අපි හොයලා බලන්න ඕනේ. මේ තුමාත් මේ වල සම්බන්ධද, ඒකේ කොයි තැනද තුමා ඉන්නේ කියලා, මොන අදහසද තුමාට තියෙන්නේ කියන කාරණාව. පක්ෂ නායකත්වයක් මේ වල වගේ කියනවනේ, පක්ෂ නායකයෙක් සහ විශේෂ පක්ෂ ලේකම්වරයා මේ වගේ කියන්න ඕනේ. එවැනි මොකද ඒ එතෙන්දි සිදු වුණේ ඇත්ත ලංකාවේ පුරවැසියෙකුට දැඩිය අසාධාරණයක්. වසර දෙකක් දෙකහමාරක වගේ කාල සීමාවක් මේ පිටරට කෙනෙක් අපේ රටේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරීම කියන්නේ මහා රටක ආරාධින පරාධීනත්වයට මේ හේතුවක් වෙනවා. ඒ වගේම ඔවුනුන්ගේ අදහස් වලින් හිතන්නේ ලොකු පීඩාවක් මේ සමාජයට විඳින්න සිදුවා. මම පහුගිය කාලේ හොඳ යෝජනා කීපකුත් අයගෙනලා තිබුණා. මම ඒවත් අගේ කරන්න ඕනේ. කොහොම වුණත් මම ඒ කාරණා සම්බන්ධයෙන් ඇයිස්මතු කරනවට වඩා තවත් මේ පාර්ලිමේන්තේ ඉන්නවා, මේ අනිවාර්යෙන්ම ඉන්නවා පිට රටේ පුරවැසිභාවය තියෙන මිනිස්සු. ඒක ස්ථිරයි, මම හිතනවා ස්ථිරයි කියලා. ඒව පිළිබඳව හරියට හොයලා බලන්න, හරියට හොයලා බලලා ඒ කඩුතු කාරණා කරන්න. මේ රට නිදහස් රටක් විය යුතුයි. ඒක අපේ පරම සුද්ධ චේතනාව, බලාපොරොත්තුව, අපේක්ෂාව. ඒ නිසා මේ රට ස්වදේශිකයන්ගෙන් පිරුණු රටක් බවට
පාර්ලිමේන්තු ස්වදේශිකයන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුවක් බවට රාජ්‍යත්වයේ ස්වදේශික රජ කෙනෙක් මේ රටේ රාජ්‍ය නායකත්වය ලබා මේ රට සෑම ශේෂ්ඨයකම නව ප්‍රවණතා හඳුනාගෙන ප්‍රවණතා ලෝකයට සරල ලෙස ගලපමින් ලෝකයේත් එක්ක ගනුදෙනු නොකර මේ රටේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් කළ හැකි සැබෑ මිනිසෙක් මේ රට තුළ නිර්මාණය කරන්න ඔබත් මමත් හැමෝම පෙළ ගැහුම් කියන එක තමයි විශේෂ මේ කාරණාව ඉස්මතු කරමින් මම ඉල්ලා සිටිනවා.